කියන දේ අනිත් කිසිම ක්ෂේත්‍රයකින් හුදකලා කරලා ගන්න බෑ. අපිට වතුර ටික හරියට ලැබෙන්නේ නැත්නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. අපිට පාරේ යන්න ඉඩ නැත්නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. අපේ අනතුරු වැඩි වෙනවා නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. අපේ මිනිසුන්ට අධ්‍යාපනය නැත්නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. මිනිසුන්ගේ කෑමවල තියෙන වස විස නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. මිනිසුන්ට සෞඛ්‍ය ප්‍රශ්නයට උත්තර සෙවියුත්තේ බහුවිධ ප්‍රවේශයකින් තමයි මේක උත්තර සොයන්න ඕනේ. කොවිඩ් කියලා කියන්නේ මිනිසුන්ට පාඩමක් කියලා දුන්නු ප්‍රශ්නය. දැන් මේකෙන් ගොඩ එන්න නම් මේ යන විදියට අනතුරු නාම දීලා මොනාරි හදාගත්තු මධ්‍යස්ථානයකින් තොරතුරු ටිකක් අපිට කියලා ඔයෙන් හරි එන්නතක් අරගෙන ඇවිල්ලා පොඩි පරීක්ෂණ කීපයක් කරලා වැඩපිළිවෙලක් අවසානයක් නැති එදා වේල ක්‍රියාවලියකින් මේක කරන්න බෑ. ඒකට වැඩපිළිවෙලක් ඕනේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන කණ්ඩායමක් ඕනේ. දැන් PHI මහතුරු ඉන්නවා. සමහර තැන්වල ලොක්ඩවුන් ඒරියාවලත් ඒගොල්ලෝ ස්ට්‍රයික් කරනවා. ඒ දෙන්නේ බයිසිකලෙත් දුන්නේ ස්ට්‍රයික් කරලා. දැන් මිඩ්වේ නෝනලා ඉන්න ක්ෂේත්‍රයේ ඒගොල්ලෝ ඉන්නවා අයවැයෙන් අලුත් බයිසිකලයක්. මේ ගැබ්‍රි මවරුන්ට කොරෝනා පැළඳිලා තියෙනවා. ලදරුවන්ට කොරෝනා පැළඳිලා තියෙනවා අපේ රටේ. ඒත් ඒගොල්ලන්ට සේවය කරන මිඩ්වයිෆ් නෝනලා ඉල්ලුවා දැන් අවුරුදු 5ක් පරණයි පදින බයිසිකල් එක අලුත් බයිසිකල් එකක් දෙන්න. මේකවත් දෙන්නේ නැහැ. දැන් නවසීලන්තයේ ඒගොල්ලෝ කරලා තියෙන ප්‍රධානම එකක් තමයි මේ වෙලාවේ කොවිඩ් තත්ත්වය මොකද්ද කියලා මිනිස්සු ඔක්කොම දන්නවා. දැන් අපි මොකද කරන්නේ? අපේ PCR කරන්න බයයි. ඇන්ටි ටෙස්ට් එකට බයයි. රෝහලක රෝගියෙක් තිබ්බත් එහෙම බය වෙලා දුවනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.